මේ සෑම දිනකටම ප්‍රයෝජනවත් ප්‍රයෝජනයක් ගත හැකි වන ආකාරයේ සරල දේශනාවක් ඉදිරිපත් කිරීමටයි අපි බලාපොරොත්තු වන්නේ. මේ ධර්මය අහනකොට මේ කණින් අහලා අනිත් කණින් පිට කරලා ඒ ධර්මය අහන වැඩක් නෑ. ඒක කියන ධර්මය ධාරණය කරගන්නට ඕනේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව ඒ ධාරණය කරගත්තු ධර්මයේ සමාගයේම නුවණක් බවට සමාගයේම අවබෝධයක් බවට පත් කරගන්නට ඕන. ඒ ධර්මයේ ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට ඕන. ඔතන කොටස් තුනක් තියෙනවා. අහන ඊට පස්සේ ඒකේ අර්ථය තමාම සමාගයේම අවබෝධය තුළින් දැනගන්න. ඒක භාවනා තුළින් අත්දකින්න. මේ ආකාර තුනින් හරියට මේ කියන ලද ධර්මය අනුව පිළිපැද්දොත් ඒ ආකාර තුන තමයි අත්දකින්න පුළුවන් වුණොත් ඒක තුළින් කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. මේ නිවන් ලැබීමට නම් අප විසින් කළ යුතු වන්නේ විදර්ශනා භාවනාවක්. විදර්ශනා භාවනාවක් කරන්නට හැකියාවක් නැහැ සමතේ වශයෙන් සිතේ සමත වශයෙන් සිත එකඟ භාවයක් නැත්නම්. මොකද සිත එකඟ නැත්නම් ඒකඟ වෙන එකඟම සිතකින් දැකේ හැකි ධර්ම විසිරණ සිතකින් දකින්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දක්වනවා සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාති කියලා. සමාධිමත් සිතක් ඇති කෙනෙක් තමයි ඇත්ත ඇති සැටියෙන් දකින්නේ. මේ ඇත්ත ඇති සැටියෙන් දැකීමෙන් තමයි නිවන් ලබන්නේ. කින්ච යථා භූතං පජානාති කියනකොට ඉති රූපං ඉති රූපස් සමුදයෝ ඉති රූපස් සත්තංගමෝ මේක තමයි රූපය. මේ රූප සමුදය ඇතිවීම මේ රූපය නැතිවීම මේ විදිහට ඉති වේදනා ඉති වේදනා සමුදයෝ ඉති වේදනා සත්තංගමෝ ඉති සංඥා සමුදයෝ ඉති සංඥා සත්තංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරණං සමුදයෝ ඉති සංඛාරණං සත්තංගමෝ ඉති විඤ්ඤාණ සමුදයෝ ඉති විඤ්ඤාණ සත්තංගමෝ කියලා මේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන කොටස් පහටයි පංචස්කන්ධය කියන්නේ. ඒ පංචස්කන්ධයේ දතේ තේ ඒ පංචස්කන්ධයේ සම්පේ දතේ තේ ඒ පංචස්කන්ධයේ නිරෝධයේ දතේ තේ නැති වියම් දතේ තේ මේ අර යතහ භූතං පජානාති ඇත්ත සැටියෙන් දකින්න ඕන මොකද්ද කියන කාරණාවට බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවකදී කියපු දේශනා පාඩයක් අපි ඉදිරිපත් කරේ. මේ යතහ භූතං පජානාති කියන්නේ ඕක විතරක් නෙවෙයි නොඑක් අවස්ථාවල බුදුහාමුදුරුවෝ විද්‍යාකාරයේ විවිධ අවස්ථාවලදී විවිධ කර්ම ඉදිරිපත් කරලා තියෙනවා. සමහර අවස්ථාවලදී ඉදන් දුක්ඛන්තය යතහ භූතං පජානාති යන් දුක් සමුදයෝති යන් දුක් නිරෝධෝති එතකොට නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනාගේ සිත තුළ සමාධියක් තියෙනතෝ නම් ඒ සමාධිය තුළින් ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕන. නැත්නම් නිවන් ලබන්න බෑ. ඇත්ත ඇති සැටියෙන් දකින්නේ කොහොමද? අපි දන රූපය කියලා හිතමු. බුදුජානන වහන්සේ මෙලෙසින් දක්වන තියෙනවා ඉද දික්කේ බෙක්කෝ රූපන් අභිනන්දති අභිවන්දති අජ්ජෝසාය තිත්තති. සමහරු තමන්ගේ රූපස්කන්ධය අරගෙන රූපස්කන්ධය කිව්වහම මෙයාට තේරෙනවා තමන්ගේ ඇඟ කියලා හිතන්නකෝ ශරීරේ. මේ රූපස්කන්ධය අරගෙන අභිනන්දති අභිවන්දති අජ්ජෝසාය තිත්තති. ඒක ආස්වාද කරනවා අභිනන්දනය කරනවා. ඒක හොඳයි ලස්සනයි රූමන් තරුණයි ආදී විසින් අභිවදති. අජ්ජෝසාය තිත්තති රූපේ බැසගෙන ගීල වෙන සිටිනවා. ඒ කියන්නේ අර දැන් අර පැණිහැලියකට වැටුණු ඇඹලියෙක් කියලා අපි සිංහල කතාවක් තියෙන ඒ වගේ රූපේ ගිලගෙන දැසගෙන සිටිනවා. දැන් ඔය සමහර කෙනෙක් කරන ආකාර තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකක්ද? රූපං අභිනන්දති අභිවජති අජ්ජෝසාය තිත්තති. තස්ස රූපං අභිනන්දතෝ අභිවජතෝ අජ්ජෝසාය තිත්තතෝ. ඒ ආකාරයෙන් තමන්ගේ රූපේ හෝ බාහිර රූප කියවහම පණ ඇති පණ නැති ඔක්කොම රූප ඇයට පේන දේවල්. කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ මේ ඔක්කොම රූප. මේයි රූප කියනකොට එකපාරට පතු කල්පනාකින් බහැලා තීරණය කරන්න දෙපා ඇහැට පේන දර්ශන විතරයි රූප කියන්නේ. කනට ඇහෙන ශබ්දත් රූප, නාසයට දැනෙන ගඳ සුවඳත් රූප, දිවට දැනෙන රසත් රූප, කයට දැනෙන විවිධ ස්පර්ශත් රූප. එතකොට මේ කොටස් පහටමයි රූප කියන වචනේ යොදාගන්නේ. එතකොට මේවා අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තති. මේවා අභිනන්දනය කරනවා හොඳයි හොඳයි කියලා කියනවා. ඒවම ගිලගෙන බැසගෙන ඒකෙම නිමක්න වෙලා සිටිනවා. ඒ රූපේම උපාදාන කරගෙන සිටිනවා. එතකොට තස්ස දාන රූපන් අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිත්තතෝ. ඒ ආකාරයෙන් මේ විදිහට කටයුතු කරන විට උප්පජ්ජති නන්දි. එවැනි තැනත්තාගේ සිත තුළ නන්දියක් ඇති වෙනවා. නන්දිය කියන්නේ ප්‍රීතිය සහිත ආශාවක්.
ඒ කියන්නේ සතුටේ මිශ්‍ර වෙච්ච සංපයුත්ත වෙච්ච ආශාවකට කියනවා නන්දිය කියලා අපි බුදුහාමුදුරේ මේ වචෙන් තමයි පාවිච්චි කරන්නේ. එතකොට රූපය අභිනන්දනය කරනකොට ආස්වාද කරනකොට ඒකෙම බැසගෙන ගිලගෙන සිටිනකොට උප්පජ්ජති නන්දේ නන්දියක් උපදිනවා සතුට විශ්ස වූ ආශාවක් ඇති වෙනවා. තස්සුපාදානප්පච්ච බහු එතකොට ඒ නන්දිය ඇති වුණාට පස්සේ ඒ කියන්නේ ඒ රූපය පිළිබඳ නන්දිය ඇති වුණාට පස්සේ ඒක සදුපාදන ඒකම උපාදානයක් බවට පත් වෙනවා සිතින් ඒක තදින් අල්ලෙනවා පස්සේ උපාදාන පච්චා බහෝ එතේ උපාදාන කරගත්තාට පස්සේ කර්ම බව රැස් වෙනවා කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා සිදු කරනවා මානසික ක්‍රියා කරනවා සිදු කරනවා භව පඤ්චා ජාති ජාති පඤ්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ ඊව මේකස්ස කීවලස්ස දුක්ඛ පන්දස සම්දේය හොති එතකොට ඒ ආකාරයෙන් උපාදාන කළාට පස්සේ කර්ම භව රැස් වෙනවා කර්ම භව ඇති වුණාට පස්සේ නැවත ඉපදීමක් ඇති වෙනවා ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් ඔක්කොම ධර්මයන් ඊට පස්සේ නැවත නැවත ඇති වෙනවා මෙන්න මේ ආකාරයෙන් මේ දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ සත්‍ය ඇති විය තියෙන නැති නැති වෙනවා දුක්ඛ සමුදය සත්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නැවත නැවත ඉපදී සංසාරේ පුරා ගමන් කරන්න සිදු වෙනවා මේක මේ රූපේ පිළිබඳ අපි කියුවේ කොහොමද රූපේ නිසා සංසාරේ මිනිසු දිග්ගස්ස ගන්නෙ නොදක්කම අවිද්‍යාව නිසා මේ විදිහටම කියනවා අපි මේක විස්තර කළේ නෑ මේ බුදුහාමුදුරු කියන පාඩේ විතරයි මේ අපි කියුවේ වේදනන් අභිනන්දති වේදනාව අභිවදිත අජෝසං වේදනාව හොඳයි සුඛයි කියා ආස්වාද කරන විශේෂයෙන්ම සුඛ වේදනාව ආස්වාද කරන ලෝක සත්‍ය දුක වේදනාව ශ්‍රේෂ්ඨා කටයුතු කරන සුඛ වේදනාව ලබා ගැනීමටමයි ඔක්කොම දේවල් කරන්නේ මේක හොඳයි මේක සුඛයි මේක වන්නේ සුඛයි කියලා හැම වෙලම ආස්වාද කරලා වේදනාවෙන් බැසගෙන සිටිනවා එහෙම බැසගෙන සිටින පුද්ගලයාට වේදනාව කෙරෙහි අර නන්දිය කියන එක ඇති වෙනවා නන්දිය කියන්නේ සම්පීතික තෘෂ්ණාව දැන් මේ වචන දෙක කිව්වහම මෙයාට තේරෙනවා සප්පේතික තෘෂ්ණාව කියන්නේ ප්‍රීතිය සහිත ආශාව කියන්නේ. ඒ සප්පේතික තෘෂ්ණාව ඇතිනවා. ඒ සප්පේතික තෘෂ්ණාව ඇති වෙනකොට තයි නන්දිය ඇති වුණාට පස්සේ මේ වේදනාව උපාදාන කරනවා. උපාදාන කරනවා කියන්නේ සිතින් අල්ලනවා. එක්කෝ එක සංහාරයෙන් අල්ලනවා. එහෙම නැත්නම් එක මානයකින් අල්ලනවා. මේ මම මේ වේදනාව මම තමයි මේ විදිහට සැප විඳින්නේ සාදී ආකාරවලින් නැත්තම් දිට්ඨියකින් අල්ලනවා මම මගේ කියන එක දිට්ඨිය මානය කියන එක ආරම්භයි ඒ විදිහට තණ්හාවකින් හෝ දිට්ඨියකින් හෝ මානයකින් හරි වෙනත් කවර ආකාරයකින් හරි ඒ ධර්මයේ උපාදාන කරන ඒ උපාදාන කළාට පස්සේ උපාදාන පත්‍යාබව එතන නැවත කර්ම කරනවා ඉතින් ඒ වේදනාව ආස්වාද කරන උපාදාන කරන තැනැත්තා ඉතින් ඒ වේදනාව ලබා ගැනීම සඳහා වේදනාව නැවත නැවත අත්දැකීම සඳහා වේදනාව ඒ සම්බන්ධයෙන් නොයෙක් කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා මේ සෑම කායික වාචික මානසික ක්‍රියාවක් සිදු කිරීමේදීම පසුපසින් ක්‍රියාත්මක වන්නේ චේතනාව සම්ප්‍රයුක්ත වූ කර්ම සංස්කාර ධර්ම රාශියයි මෙතකොට මේ චේතනාව හා සම්බන්ධ වූ කර්ම සංස්කාර ධර්ම වලට අපි කියනවා කර්ම භව කියලා. මේ කර්ම භව මරණ මොහොතේ සිහිපත් වුණා නම් මරණ අවස්ථාවේදී අන්න ඒ කර්ම භවයට අනුකූලව නැවත උපදිනවා කියන්නේ නැවත ජාති ජරා ව්‍යාධි මරණ ආදී විවිධ දුක් ගැනට කම්පටු වලට ඒ සත්‍යය බඳුන් වෙනවා. මේ විදිහට මේ දුක්ඛ සමුදය දුක් නැවත නැවත 15 යනවා. මෙන්න මේ ආකාරයෙන් සංඥාවටත් කියනවා සංඛාර වලට කියනවා විඥාන කියන සිස්කන්ධ පහටක් කියනවා. ඒක මේ දක්වා මම කිව්වේ නිවන් යෑමට බලාපොරොත්තු වෙන කෙනාගේ සිත තුළ සමාධියක් තියෙන්න ඕන. ඒ සමාධියම සිතින් ඇත්ත ඇති සිතින් දැකලා තමයි නිවන් ලබන්නේ. මේ ඇත්ත ඇති සිතින් දැකීමේදී එක්වස්ථාවකදී බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ මේ රූප සමුදය ආදී වශයෙන් පංචස්කන්ධ ධර්මයන් දකින්න. ඒකයි අපි මේ කියාගෙන යන්නේ. එතකොට කෙනෙක් රූපේ ආස්වාද කරනවා, ෂේ ආස්වාද කරනකොට ඒක හොඳයි හොඳයි කියලා කියනකොට ඒ රූපේම අල්ලාගෙන දඟලනකොට ඒ තුළින් නන්දිය සප්පේතික තෘෂ්ණාවක් ජනිත වෙනවා. ඒ සප්පේතික තෘෂ්ණාව නිසාම ඒකම උපාදාන භවයට උපාදානයක් බවට පත් වෙනවා. ඒක නිසා තස්සු උපාදානක් පත්‍යා බොහෝ ඒක නිසාම හුසින් කර්ම භව කායික වාචික මානසික ක්‍රියා සිදු කරනවා. මේ ක්‍රියාදාමය නිසා භව පත්‍යා ජාති නැවත නැවත ඉපදෙනවා. මෙයාට දැන් තේරෙනවද රූපය වේදනාවය සංඥාවය සංඛාරය විඥානය කියන මේ කොටස් පහ නිසා මේ ලෝක සත්‍යය නැවත නැවත ඉපදී ගමන් කරන්නේ කොහොමද කියන කාරණා. ඒ රූපේ කියන්නේ ශරීරයේ වේදනාව කියන්නේ සැප දුක් මඳහත් වේදනා තුනටම කියන එක වචනයක්.
සංඥා කියන්නේ හඳුනා ගන්න එකට රූපය හඳුනා ගන්නවා සද්ද හඳුනා ගන්නවා ගන්ධ සුවඳ හඳුනා ගන්නවා රස හඳුනා ගන්නවා කයට දැනෙන ස්පර්ශ හඳුනා ගන්නවා මනස විවිධ හැමවෙන විවිධ ආරම්මණයන් හඳුනා ගන්නවා හඳුනා ගැනීමට සංඥා කියන සංඛාර කියන්නේ සිටිවිලි විවිධ ආකාර සිටිවිලි අර රූපේ පිළිබඳ සිටිවිලි රූප සංජේතනා කියන සද්ද පිළිබඳ සිටිවිලි සද්ද සංජේතනා පිළිගෙනවා මේ විදිහට ගන්ධ සංජේතනා රස සංජේතනා කයට දැනෙන පොට්ටබ්බ සංජේතනා ධම්ම සංජේතනා මේවට තමයි සංස්කාර කියන්නේ විඥාණය කියන්නේ දැනීමට ඒ කියන්නේ හැඩ රූපයක් දැක්කම චක්කු විඥාන කන්න සෝත සබ්දයක් කරනවම සෝත විඥාන මේ විදිහට නාසයට ගඳ සුවඳ ආපහම ගාන විඥාන ජීවිත කය යම් සස්යක් ගෑවුනාට පස්සේ ජීවවා විඥාන කායට යම් කිසි දෙයක් ආවුනාට පස්සේ ගෑවුනාට පස්සේ ස්පස් වුණාට පස්සේ කාය විඥාන මනසට යම් දෙයක් අරමුණු වීම තුනේ මනෝ විඥාන මේ කොටස් පහට තමයි අපි මේ පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ මේ එක එක ස්කන්ධයක් නිසා නැත්තම් මේ ස්කන්ධ පංචකයම නිසා ඒවා අල්ලාගෙන ඒවා බදාගෙන ඒවා ආස්වාද කරගෙන ඒවා මමය කියලා හිතාන ඒවා මගේ කියලා හිතාගෙන ඒවා උපාදාන කරගෙන කටයුතු කරන තැනැත්තෙකුගේ සිත තුළ කෙලෙසින්නම් කර්ම සංස්කාර කර්ම භව රැස් වෙනවාද ඒ කර්ම භව තුළින් මේ සංසාර ගමන දිගින් දිගට කොහොමනම් කෙලසින් නම් ගමන් කරනවාද කියන කාරණාවයි දැන් මේ කිව්වේ මේක මෙයාට තේරෙනවා නම් හොඳයි. එතකොට ඕක කොහොමනම් අපේ නිවන් යන්නට නම් තියෙන්නේ මොකද්ද? ඔය රෝදයක් කැරකි දිගටම යන පැත්තෝ කියන්නේ. ඒ කියන්නේ සංසාර චක්‍රය කැරකි යන ආකාරය. ඕක අනිත් පැත්තට කැරකෙන්නට ඕන නිවන් යන්නට නම්. එහෙමනම් මොකද්ද කරන්න තියෙන්නේ රූපං නාබිනන්දති නාබිවදති නාජ්ජෝසාය තිට්ඨති රූපේ ආස්වාද කරන්නේ අභිනන්දනය කරන්නේ රූපේ ගිලගෙන බැසගෙන සිටින්නේ තමන්ගේ රූපයයි බාහිර රූපයයි අර ඉස්සල්ලා කියපු රූප කොටස වලට ඇතුළත් වෙන ඔක්කොම ධර්ම කෙරේ එහෙම අභිනන්දනය කරනකොට කරන්නේ නැතුව ආස්වාද නොකර ඉන්න කෙනාට නන්දියක් උපදින්නේ නැහැ නන්දියක් උපදින්නේ නැති කෙනාට එතන උපාදානයක් නැහැ උපාදාන නිරෝධා භව නිරෝධ උපාදාන නිරුද්ධ වුණා නම් කර්ම භවයක් එතන සිදුවන්නේ කර්ම භව නිරුද්ධ වුණා නම් ඒ දකින ලද රූප ආදී අරමුණු තුළින් ඇති වෙ දික් වෙන සංසාර ගමන දික් ගැසීම නතර වෙනවා ඒ මේ තස්සකේ වලස දුක්ඛ සංදස නිරෝධ හෝති මේ දුකේ කෙලවර සිදුවන්නේ ඒ ආකාරයෙන් මෙතන මේ කියන්නේ නැවත නැවත ඉපදී සංසාරයේ දික් ගැසෙන ආකාරයක් එකසකින් අනිත් අතින් මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නිම කරන ආකාරය. එතකොට මේ සංසාරයේ දිග්ගැසන ආකාරය මේ ඇගේ ගෙදකොල්ලෝට ගියාට පස්සේ ටිකක් සමාධිමත් වෙලා ඉඳගෙන හරි නිදාගෙන හරි ටිකක් කල්පනා කරන්න නිඳියක් නැත්නම් කල්පනා කරන්න තමන් ඉස්සර ඇහැට දැකපු රූපයක් වද ගන්න තමන්ගේ ඇඟ හරි බාහිර ඇඟක් හරි ගෑණියක් හරි මිනිහෙක් හරි ඕනෑම දෙයක් හරි මන ඇති පන්න ඇති ඕනෑම රූප. මේ රූපය අරගෙන මං කොච්චරනම් මේක ආස්වාද කළාද මේක හොඳයි හොඳයි කියා මං කිව්වද වචන කිව්වේ නැතත් ඉතින් හරි හිතුවා ඉතින් විතක්ක විචාර චෛතසික ධර්ම ඇති වෙනවා කියන්නේ වචන පිටකිරීමට හා සමානයි ඒ කියන්නේ වාචික ක්‍රියා කියලා අපි වචන පිටකලේ නැතත් සිතින් විතක්ක ඇති වෙනවා නම් ඒ කියන්නේ ඒ දකින දකින රූපය නැවත නැවත බලන්නට අදහසක් පහළ වෙනවා නම් ඒක ඒ රූපේ නැවත නැවත හිත පැතිරි පැතිරි යනවා නම් විචාරයක් ඇති වෙනවා නම් අපි කිව්වේ නැතත් අපි හිතුවනම් අනේ මේ රූපය හොඳයි ලස්සනයි ආදී වශයෙන් වචන පිටකලේ නැතුවට කමන්නේ එතන වාචී සංස්කාර සිද්ධ වෙනවා ඒක නිසා කල්පනා කරන්න තමන්ගේ අතීතයේ අනන්තවත් මෙවැනි අත්දැකීම් තියෙනවා මේ අත්දැකීම් පාදක කරන කල්පනා කරන මම කොහොමද මේ රූපය ආස්වාද කළේ අභිනන්දනය කළේ ඒකට විලකන බැසගෙන ඒකම අල්ලගෙන දැඟලුවේ කොහොමද සිටින් කියලා බලන්න ඒ බලනකොට තමන්ට තේරි මේ රූපේ කෙරෙහි තොච්චර දුරට ආශාව සහිත සප්‍රීතික වශයෙන් ඇතිවන තෘෂ්ණාවක් ජනිත වුණාද කියන්නේ ඔබේ ආශාවකුත් තියෙනවා ඒ ආශාව හා සම්බන්ධ තෘෂ්ණාවකුත් මේ සතුටකුත් ඇති කියලා තියෙනවා මේක තමයි නන්දේ කියන්නේ මේක මගේ සිතේ කොහොමද ඇති වුනේ මේක ඇති වුණාට පස්සේ මේ රූපේ මම කොයි විදිහටද උපාදාන කළේ එක්කෝ එක මගේ පුතා මගේ කාර්යක මගේ බහරයා මගේ දරුවෝ ඕන විදිහට ඒ විදිහට හොගන්නට පුළුවන් නැත්තම් තණ්හාවෙන් ඒකත් හිමින් අල්ලන්නට පුළුවන් නැත්තම් මාණින් මට මේ විදිහට තියෙනවායි කියලා එහේ මාණින් උපාදාන කරන්නත් මම කවර ආකාරයෙන් උපාදාන කළාද පස්සේ ඒ රූපේ නිසා තමයි කොයිතරම් කායික ක්‍රියා කළාද
कोई विधि वाचनिक क्रिया सिद्ध कला कोई विधि मानसिक क्रियादाम सिद्ध कला कल्पना कर बलन कोटे उपादान तमंगे सिद्ध कर्म भाव कोई आकार तेरे तमंगे अद्धकी हवियत मेक दाकिन तमंट तेरना मे उपादान मिन्न मे आकार कर्म भव मगे सिद्ध मे कक्षेम मेरन मोहते दी मट सिनु रूप्यसाद अभिनंदने गिलगन बेसगन अलगन कायकवासीधर्म क्रिया करो मेक मेरन मुहूर्ति हेम सिन तेगकिर्षम प्रेत लोक दुगति जान अभी कोई तरह विदनतीन मे विधिट विधीन दुख प्रमाण दुग्गुड अरे मरण मुहूर्ति ए आकार रूपे अभिनंदे क्रीमे तुलिंग एतु कर्म भाषी पत्र मनीषा नवत जनित कर देनमा नीद तीन कारण बोध कर बलानी इका दुर्ट हरी दुख समुदेश क्रिया मेदिंदा जीते क्रियात्मक वे कुहमदीन कारण इतना सरल वशन तेरूंगे उत्साह कर मुकुद निवंग चतुरा सत्य धन्यम दकीन नीक दुख के दकीन चोड़ा नी दुख समुदे के दकीन चोड़ा नीक तम दुख निरोध काम नी पटिपदार सत्य दकीन ये तुम दुख निरोध सत्य दकीन इतना दुख निरोध सत्य दकीन दुख सत्य दुख समझे सत्य मार्ग सत्य अवबोधक निवन अवबोध खंड साकार दुख सत्य समझे सत्य दुख सत्य पीलिबंद पीछे धन गिम कवश्य विना संकोप निधन दुख अवय सत्यम परणयंती दी दुख अव्य सत्य तमाम अवबोध कर तमागी मनुवि मन दुख अव्य सत्य अवबोध कर मे आट की सिंह बुधवाम दुख सत्य अवबोध कर अपटे तमंग तमंगे नुवनि तमंगे ननपमणि मे दुख सत्य तेरूंगे पोत्पत्ती तमंगे सन्तावन अवबोधे इतोट दुख समझे सत्य तंकोपन दुख समझे अरे सत्यम पहा तम पहाने एम प्रहाने तो निवांग प्रहाने क्रीमट पिलपेदीत मे वन रोज सत्य साक्षात तमंट देरी मे विधि ऐहट दूप्या उदाहरण दंडी मे विधि मे रूप्या कोई तरह दुरट मे दुख समुदे सत्य क्रियात्मक उनाद के बल्कि खनट शब्द खनट शब्द प्रिय शब्दारी अप्रिय शब्दारी उन्हें का दंड कुल इधन प्रिय सद्यकना एक आस्वाद करकने दमाट नवत नवता समय डांस करकरा सिंधु महान ये विद्य विविधाकार उपादान कारण नरक सद्यकुना अपूमट मेम कला मेम बेचने कला मेम निंदा कला अपहास कला परिभाव कला आदिवासी अलगने दगलो इतोट वेदाकार शब्द अल्लागने मिशा शब्दे उपादान बाट पत्ना ये शब्द उपादान बाट पत्ना पास ये शब्द उपादान निशा नो एक मानसिक कर्म संस्कार ये कर्म संस्कार मरण मोहते पत्र नवत इपदीमट हेतु नवत जाति दुख तरा दुख व्या दुख मरण दुख आदि अपट अद्धिन्नत सिदीन मे विधेयट दुख समझे सत्य खान तुम क्रियात्मक
ඊළඟට නාසය ගන්න නාසයට දිය ගඳ සුවඳ එනවා මේ ගඳ සුවඳ උපාදාන කරගෙන ඒව ආස්වාද කරගෙන නැත්නම් නරක ගඳක් නම් බැනලා ගහගෙන තමහට අල්ලපු ගෙදර බල්ලා ඇවිල්ලා තමන්ගේ වත් එක ඇදකලොත් එහෙම ඉතින් ගෙවල් ලසර පවර සම්ඩ සරුවල් වෙන අවස්ථාවදී නොඑක් කකා ඉතින් ওই ගඳ අරගෙන ඒක උපාදාන කරගත්තු නිසා නොඑක් ආකාර කර්ම සංස්කාර රැස්වීම ඒව මරණ මොහොතේදී සිහිපත් වීම නිසා සංසාර ගමන දික් ඇස්වීමක් කල්පනා කරන්න ඊළඟට දිව ගන්න දිවට දෙන ප්‍රස වර්ග මේවනම් මිනිස් ලෝක සත්‍යය තදින්ම උපාදාන කරන ඒක නිවස සතු මරමරා තිරිසන් සතු වාගේ කන්නේ මැරිච්ච මලකුණු කන්නේ මිනිස් උයාගෙන රස කර කර මේවා ඇත්ත වශයෙන්ම දිව තියෙන රස නිසා ඒකට ආශා කරපු නිසා ඒවා අල්ලගෙන දඟලලා ඒවා උපාදාන කරන කොච්චර කම්ම බහ රැස් කරනවාද කියලා කල්පනා ගන්න කායික වශයෙන් වාචික වශයෙන් මානසික වශයෙන් ක්‍රියා කරලා මේ කර්ම බහ නිසා සංසාරේ කොයි ආකාරයෙන් දිග්ගැස්සෙනවද දුක්ඛ සමුදය සත්‍ය කොහොම ක්‍රියාත්මක වෙනවද කියන ඒ කාරණාව තේරුම් ගන්න මේ දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ මොකද්ද කියලා අහනකොට කතමාජිමික්කේ දුක්ඛ කතමාජිමික්කේ දුක්ඛ සමුදයන් අරිය සත්‍ය යායන් තන්නා පූර්ව බයක නන්දිතාග සාගතා සතරත්‍රාමිනන්දේ ප්‍රායෝගික වශයෙන් ජීවිතයේදී ක්‍රියාත්මක වන ආකාරය දකින්න මේක තමයි වැදගත් වන්නේ එදිනදා ජීවිතයේදී ප්‍රායෝගික වශයෙන් මේ ධර්ම ක්‍රියාත්මක වන ආකාරය දැක්කාට පස්සේ අපිට පුළුවන් වෙනවා මේ ප්‍රායෝගික ක්‍රියාදාමයේ තාවකාලික වශයෙන් හරි නතර කරන්නට සිත පිරිසුදු භාවයට පත් කරගන්න භාවනා තුළින් අත්දැකපු නිවන් දකින්නටත් පුළුවන් මේ විදිහට දිගට වගේම තමයි කයට දෙන්න ස්පර්ශ මේවට සාමාන්‍ය ලෝක සත්‍ය කොයි තරම් ඇලිලා බැඳිලා ආශා කරලා ගැටිලා ඒකෙම නිමක් නැවිලා නොයේ දේවල් උපාදාන කරගෙන කොච්චර කම්ම රැස් කරනවද කියලා මේ ඇයට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවනේ අපි නොකීවට. බද කායට දැන විවිධ ස්පර්ශ නිසා නොයේ ආකාරයෙන් දුක් ගැට කම්කටොළු විලිනවා. ඒවා මිනිසුන්ට තේරෙන්නේ නැහැ සත්‍යයට තේරෙන්නේ නැහැ දුක් ගැහැට කම්කටොළු තේරුම් ගන්න මේ මිනිස්සු ඒ සත්‍ය සැප ලබා දෙන කරුණයි කියලා. අර තුවාලයක් තියෙන මිනිහට තුවාලේ කහනකොට සැපයි. තුවාලයක් නැති මිනිහෙකුට එතන කහපංජක් වූ කිව්වොත් එහෙම ඒ මිනිහා කහන්න ගියොත් එතන තුවාලේ නියකොත්තර තුවාලේල දුකක් ඇතිවන්නේ. අර කැසිල්ල තියෙනකන් තුවාලේ තියෙනකන් මේ මිනිහට කැසිල්ල සැපක් වගේ තේරෙනවා වගේ මේ කායට දෙන විවිධ ස්පර්ශ වලින් ලැබෙන ආස්වාදයන් හොඳයි හොඳයි සුඛයි සබයි කාදී වශයෙන් අරගෙන දඟලන්නේ තුවාලය තියෙන තාක් කල් පමණයි තුවාලය සුව වුණාට පස්සෙ ඔය දුකක් වශයෙන් තේරෙන්නේ අනිත් අයට කොච්චර කිව්වත් තුවාලය තියෙන මිනිහට කිව්වට ඔක කහන්න එපා මිනිහෝ කැහුවම ඔකේ සැපක් නෙවෙයි දෙවි ඉන්නේ දුකක් ඔය තුවාලේ වණ වෙනවා උඩු දුවනවා තව තවත් දරුණු වෙනවා කියලා ඒ මිනිහට තේරෙන්නේ නැහැ මිනිහා කැහුවම මේ මිනිහට සුවයක් දෙන්නවා වගේ තේරෙනවා ඒ මිනිහා ඉතින් කාකා තුවාලේ වණ කරගන්න මේ වගේ තමයි ලෝක සත්‍යය කටයුතු කරන්නේ මේ නුදස්සම නිසා නැත්තම් තමන් ඒක දැනගන්නට අවශ්‍යකමක් තමන්ගේ සිතුවල නැති නිසා තමන් මේක තදින් අල්ලාගෙන ඉන්නවා දැන් උපාදානනේ කරලා තියෙන්නේ උපාදානයේ තියෙන බරපතල වඩද තමයි ඒ උපාදානයට අල්ලාගෙන ඉන්න තැනැත්තාට බොහෝ විට ඒක අතහරින්නට කැමති නැහැ හරියට මේ මැඩියක් අල්ලාගත්තු සර්පෙක් වගේ ඔය මොකෙක්ද නයකරි මොකෙක්ද කටට මැඩියක් අල්ලාගත්තු අර නයාට ගැහුවත් මේ කටට තියාගත්තු ඒ ගුදුර ඌවත් හරින්ද කැමති නෑ කවුදාවත්. පුළුවන් තරම් ඒක තලින් ඒ වගේ නෙමේ උපාදානී ස්වරූපේ. ඉතින් මේව අල්ලගෙන දඟලන පුද්ගලයන්ට මේක අතහරින්ද කියන එකත් බොහෝ විට කනට යහුල් වාගේ. ඒවා මිහිදි දේවල් නේ. ඉතින් මේ උපාදාන කරපු නිසා කර්ම භව කොච්චර රැස්නාද කියලා බලන්න. කායික වාචික මානසික ක්‍රියාදාමයන් හේතුනේ සිදු කළා ඒ සෑම ක්‍රියාවක් සිදු කරන විටම කර්ම භව රැස්වීමක් සිදු වෙනවා මේ කර්ම භව නිසා නැවත නැවත ඉදදී ඉදදී සංසාර දුකම අනුභව කරන්නට සිදු වෙනවා මනසට ඊළඟට බලන්න මනසින් ලැබෙන අරමුණු විවිධ අරමුණු අතීතයේම වෙන්නට පුළුවන් අතීතයේ මට මේක මෙහෙම කළා මෙහෙම වැරදි කළා මේ මිනිහා මට මෙහෙම දුෂ්ටකම් කළා අතුරුකම් කළා ඒ විදිහට එක්ක හිතන්නකො නැත්තම් මේ විදිහට නැලුණා මේ විදිහට සැනසුණා මේ විදිහට ආස්වාද කළා කියලා ඒ පැත්තටත් අතීතය අල්ලන්නට පුළුවන් හොඳ පැත්තට ඒ කියන්නේ දුක මේ අලෝභය පැත්තටත් පුළුවන් දේශේ පැත්තටත් පුළුවන්
වෙනත් ඕන ආකාරකින් පුළුවන්. අනාගතයත් උමයි අල්ලනවා. වර්තමානියවත් අල්ලනවා ඉතින්. එතකොට නොයේක් දේවල් මගේ රට කියලා අල්ලයි, ජාතිය කියලා අල්ලයි, භාෂාව කියලා අල්ලයි. මේ විදිහට උනත් අල්ලන්නත් පුළුවන්. ඕනෑම දෙයක් ඉතින් අල්ලන්න පුළුවන්. නොදැක්කම තියෙන්නේ යන්තාදුරටද, අවිද්‍යාව මුල් බැසක තියෙන්නේ කොයිතරම් ජඩටද, ගැඹුරටද, ඒ තරම් දුරටම මුල් බැසගෙන අල්ලගෙන දඟලනවා ගලවන්නට බැරි වෙන විදිහටම. ඊට පස්සේ ලෝක සත්‍යයටත් ඒ අල්ලා ගැනීම උගන්වනවා. නොයේ විදිහට ක්‍රියාදාමය සිදු වෙනවා. සිදු වෙන්නත් පුළුවන්. මේක මේ தත්ත්වේ නිසා තමන් තේරුම් ගන්න මනසින් නොයෙක් දේවල් අරමුණු වෙලා මම කොයි ආකාරයෙන් කායික වාචික මානසික ක්‍රියාදාමය සිදු කරමින් කර්ම බව රැස් කරගනිමින් මේ සංසාර ගමන දිග්ගස්සගත්ද කියන කාරණා. මේ ඉන්ද්‍රිය හයට අපි කියුවේ මේකේ ගැඹුරින් කතා කරන්නේ තා සරල වශයෙන් මේ ඔක්කොටම තේරෙන විදිහට මේ කාරණා ඉදිරිපත් කළේ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස, ඉන්ද්‍රිය හයයි. මේ ඉන්ද්‍රිය හයට අරමුණු වන්නේ පිළිවෙලින් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. මේ ඇහැට රූප, කනට ශබ්ද ආදී අරමුණු හමු වුණාට පසුව ඒ තුළින් තමාගේ සිතේ ඇතිවන ක්‍රියාදාමයේ කෙලෙසින් ක්‍රියාත්මක වෙනවාද? ඒ තුළින් එසේ ඒ මනසේ ක්‍රියාදාමය නිසා කොයි ආකාර ආරියනම් මේ සංසාර ගමන දිග්ගැස්සෙනවද කියන කාරණාව තේරුම් ගන්නට සුදුසු ආකාරයෙන් තමයි මේ දේශනාව පිළිබිඹුපත්. ධර්මද්දුරට හරි දුක්ඛ සමුදය සත්‍ය මෙහිමයි ක්‍රියාත්මක වන්නේ කියලා අවබෝධයවත් ඇති වුණොත් ඒ අවබෝධයේ ප්‍රඥාවෙන් ඇති කර ඇතිවන්නේ අවබෝධය ඇති වෙන ප්‍රඥාව පහළවන්නේ ඒකවත් ලොකු දෙයක්. ඒ කියන්නේ අවබෝධයෙන් මේ ආත්මම අතහැරලා නිවන් ලබන්නේ නැහැ කියුණා ඒකවත් අන්තං ඇති. මොකද මේ දුක්ඛ සමුදය අඥානං මේක මූලකමක්. අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධය අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥාන. දුක දන්නේත් නැහැ, දුක්ඛ සමුදය දන්නේත් නැහැ, දුක්ඛ නිරෝධය දන්නේත් නැහැ, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දන්නේත් නැහැ. අවිද්‍යාව මෝඩකම. මේ මෝඩකම නිසා ඉතින් සත්‍යෝ මේ කර්මාග්ය දන්නේත් නැහැ. මාර්ගසාධන කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන සත්‍ය. මේක තමයි නිවන් යන්නට තියෙන නිවන් මාර්ගය කියලා දන්නේත් නැහැ. ඒක නිසා වැඩිදි මාර්ගෝස්සේ යනවා. දුක්ඛ සත්‍ය නොදැනෙති නිසාම දුක්ඛ සත්‍යම ආසාද කරනවා, දුක්ඛ සත්‍යම ප්‍රාර්ථනා කරනවා. සමුදය සත්‍ය නොදැනන්නාකම නිසා සමුදය සත්‍යමයි වඩන්නේ. ඒක නිසා නිරෝධ සත්‍ය කියන එක ඒගොල්ලන්ගේ අහලකින්වත් කිත්වෙන්වත් නැති ධර්මයක්. මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධයක් නැතිකමට තමයි අවිද්‍යාව කියන්නේ, නෝඩකම කියන්නේ. එතකොට මේ අවිද්‍යාවේ අවිද්‍යාව සත්‍ය වීම හේතු වීම නිසා තමයි මේ විදිහට ඇහැ කන නාසය දේව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් තුළින් රූප ආදී අරමුණු හමු වුණාට පස්සේ විවිධ කම්ම සංස්කාර ජනිත වෙලා සංස්කාරයේ දිග්ගැසි 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 යන්නේ. මේක තේරුම් ගන්න බලන්න. මෙහෙම තේරුම් ගත්තොත් එහෙම සමණ්ඩ තේරෙන්නට ඕන මේක එහෙනම් නතර කරන්නේ කොහොමද? බුදුහාමුදුරන්ගේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් කරනවා ඉතින් පාරායන වර්ගයේ තියෙන ගාථාවක් මම මේ කියන්නේ. සමන්ති සබ්බදී සෝතා සෝතානං තින්දිවරණං සෝතානං සංවරං බෝහි කේන සෝතා පිටියරි. බුදුරජාණන් වහන්සේ හැම පැත්තෙම ජල ප්‍රවාහයන් ගලාගෙන 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 යනවා. සමන්ති සබ්බදී සෝතා හැම පැත්තෙම ජල ප්‍රවාහයන් ගලාගෙන යනවා. සමන්ති සබ්බදී සෝතා කියන එකේ තේරුම ඒකයි. සෝතානං කින්නිවාරණ මේ ජල ප්‍රවාහයන් ආවරණය කරන්නේ නතර කරන්නේ කොහොමද? සෝතානං සංවරම් බුහි සෝතේ මේ ජල ප්‍රවාහයන්ගේ සංවරය මට කියන්නේ. කේන සෝතා පිටියේ කුමකින්නම් මේ ජල ප්‍රවාහයන් බියලවා හරින්නට පුළුවන්ද? ඒකයි ඒ ගාථාවේ සරල සිංහල අදහස. යනි සෝතානි ලෝකස්මින් සතීතේ සම්නිවරණම් සෝතාන සංගුරම් භූමි පඤ්ඤායෙති පිටීරේ. බුදුහාමුදුරු දින් පිළිතුරේ මේ ලෝකේ යම්තාක් මේ ජල ප්‍රවාහයන් තියෙනවා නම් යනි සෝතානි ලෝකස්මින් සතීතේ සම්නිවරණම් ඒවා ආවරණය කරගන්නට පුළුවන් වන්නේ සම්මා සතියෙන්. මොනවද මේ ජල ප්‍රවාහයන් කියන්නේ? ඇහැට රූප, දක්ෂ රූපේ සමන්ති ආස්තන්ති සම්දන්දේ සම්දාන ආදී වශයෙන් දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඇහැට රූපේ දැක්කාට පස්සේ ඒ රූප අරගෙන විවිධාකාර සිටිවිදි ධර්ම අර මම කලින් කියපු විදිහට ගලන්නට පටන් ගන්නවා.
කනට ශබ්ද ඇරුණාට පස්සේ අර ගඟක වතුර ගලන්නා වගේ ජල ප්‍රවාහයක් ගලාගෙන යනවා වගේ තමයි සිතේ ධාරාවන් ගලාගෙන යන්නේ. මෙහා හිතන්න පුළුවන් මොනවද විනාඩි දෙක තුනන්නේ සිතේ ගැලිය කියලා. විනාඩි හතරක් පානේ ඕක මහ දෙයක් දෙන්නේ. විනාඩි දෙකකට ගලන සිතේලි පරම්පරාවේ සංඛ්‍යාව මෙතකයි කියලා සීමා කරන්න බෑ අසංඛේයයි අප්‍රමේයයි. මොකද ඒ තරම් වේගෙන් සිතවිලි ඇති වෙති නැති නැති යනවා. සාමාන්‍ය මනසකට සමාධිය නැති ප්‍රඥාව නැති මනසකට මේක තේරුම් ගන්නට බෑ. ඒක නිසා මේක ධනසුළු දෙයක් කියලා නමුත් මේ ජල ප්‍රවාහයමගේ තමයි ගලන්නේ. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මේ ඉන්ද්‍රියන් තුළින් රූපාදී අරමුණු වුණාට පස්සේ විවිධ සංස්කාර ධන්න මේ ආකාරයෙන් ගලාගෙන ගලාගෙන යනවා. මේක නවත්තන්නේ කොතනින්ද? සතීතේ සම්නිවාරණං සීයෙන්. ඒක නිසා ඉදින්දා ජීවිතේට මේ ආකාරයෙන් මේ කරුණ එකතු කරගන්න. මොකද්ද? ඇහැට රූපයක් දැක්කාට පස්සේ දකිමි කියලා ඉදින්දා ජීවිතේ සීකර මෙච්චරයි. ලස්සන අපි හිතමු පිරිමියෙකුට ලස්සන ගෑම් කෙනෙක් දැක්කම ආසාවක් එනවා. දකින්න කියලා එහෙම මොනවත් නැහැ. නැත්තම් ලස්සන කාර් එකක් අනේ මටත් මේ වගේ කාර් එකක් ගන්න තියෙනවා. මොකද උත්ින් අභිජ්ජාවයි දැඩි ලෝභයයි ඔක්කොම ඇතිල ඔක්කොම හිත කැකරනවා. කියලා මඩ ගොහරකට වගේ පාසිත මඩ කරගන්නවා. ඉතින් එහෙම ඇති වෙනකොටම ඒක ලෝභය කියලා සත්‍යයේ සම්නිවන සත්‍ය තුළින් ඒක ආවරණය කරගන්න. ඒ කියන්නේ ඒක දිගින් දිගට ගලන එක නවත්තන්න. නැත්තම් ඇහැට රූපය දැක්කට පස්සේ තරහක් ආවා කියන්නේ යම් කිසි කෙනෙක් තරහකාරයෙක් හරි වෛරකාරයෙක් හරි මොකෙක් හරි කවුරු හරි සිහිපත් වෙනා හරි දැකලා හරි එතකොටම තරහසිරා කියලා ඉදිනදා ජීවිතේ මේ භාවනා නෙවෙයි. ඉදිනදා ජීවිතේට එකතු කරගත්තේ දන්න මම මේ කියන්නේ. එතකොට මේ ජීවිතයට එකතු කරගත්තාම අපේ සිත පිරිසිදු තබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ එක විනාඩි 5ක් 10ක් විනාඩි නැත්නම් පැය කාලක් භාගයක් එක තැනක වාඩිලා ඇස් දෙක පියාගෙන සියලු සත්‍යෝ සෝපත් දෙත්තා කියලා හරි මොනවා හරි කිය කියා භාවනා කරලා නිවන් යන එක වගේ නෙමෙයි. අර සිත පිරිසිදු තබා ගැනීම. පුළුවන් තරම් දුරට සිත තුළ ඇති වෙන ක්ලේශ ධර්මයන් අයින් කරමින් සිත පිරිසිදු භාවයෙන් යුතුව හටේතු කරන කෙනාට පහසියෙන් නිවන් මඟ අවබෝධ කර ගන්නට පුළුවන් වෙනවා. මේ ධර්මයේ ජීවිතයට එකතු කරගත යුතු එක ශාන්තිතික ධර්මයක්. මේ කියන්නේ මේ ජීවිතයේ අත්දැකිය හැකි ධර්මයක්. එහෙම අත්දැකින්නට පුළුවන් නම් මේ විදිහට කටයුතු කළොත් මේ ඇයට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. මේක තුළින් සංසාර ගමන දිග්ගැස්සෙන එක මට අඩු කර ගන්නට පුළුවන් නේද කියලා. සතීතේ සම්නිවාරණං. ඒකයි බුදුහාමුදුරන්ගේ වචන. සතිය තුළින් මේක නිවාරණය කර. මම අර කලින් කිව්වා ඇයට රූපයක් දැකලා කොයි තරම් විදිහට මම ආශා කළාද, අභිනන්දනය කළාද, සතුට වෙලා සතුටු වුණාද, මේකට කායික වාචික මානසික ක්‍රියා කළාද, කොයි විදිහට කටයුතු කරන මේ සංසාර දුක් අපි දිගින් දිගට විඳින්නට කටයුතු සලස්සා ගත්තද කිය. ඒක දිහි කරලා ඊළඟට ඒකම සිහි කරන්න. අන්නේ එදා මම මේක සතියෙන් සිහි කරලා දකිමින් කියලා නැමැත්තුවනම් නැත්තම් රාගයක් ආන රාගයක් කියලා එතන මේක නැමැත්තුවනම් නැත්තම් ද්වේෂයක් ආවනම් ද්වේෂයක් කියලා සංතත කරගත්තානම් නැත්තම් ඊර්ෂ්‍යාවක් කියලා එහෙම මේක නතර කරගත්තානම් අර ඇති වෙන්නට තිබූ උපාදාන කර්ම භව ආදී සංස්කාර ධර්ම ජනිත වීම එතනම කපා හරින්නට පුළුවන්කම තිබුණා නේද කියන එක තමම අවබෝධ කරගන්නට ඕන. ඉතින් මෙහෙම අවබෝධ කරගත්තාට පස්සේ ඉදින්දා ජීවිතේට මේක එකතු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය මනස සංවර කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේක නිවන් යෑමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් මූලික වශයෙන් ඇති කරගත යුතු කාරණාවක්. සංවර වන්නට ඕන. නිකන් භාවනා කරනවා කියලා විනාඩි 5ක් 10ක් නැත්නම් මොකද දවස් 2 3ක් හරි භාවනා කරනවා වාගේ නෙවෙයි. එදිනදා ජීවිතයේදී මේ සංවර භාවය ඇති කරගත්තොත් එහෙම මේ අයතම සැනසෙන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. අනේ ඉස්සර මගේ සිත මෙහෙමයි රාගයෙන් කැකේරි පිච්චනා, ද්වේෂයෙන් ගිනිගින දැවුනා, ඊර්ෂ්‍යාවෙන් පිච්චනා, ලෝභය ඇතිලා මේ විදිහට මේවා වුණා. දැන් නම් නැහෙනි මගේ සිත දැන් හරි ශාන්තව මැදහත් තබාගෙන ඉන්නට පුළුවන් නේද කියන කාරණාව මේ අයටම කියන්නට පුළුවන් වේවි හරියට ප්‍රායෝගික වශයෙන් කළොත්. ඒක නිසා එදිනදා ජීවිතයේදී මේ ආකාරයෙන් අර ඇති වෙන කියන්නේ සංස්කාර ධර්ම කපකපා හරින්නට පුරුදු වෙන්න. අනවශ්‍ය දේවල් කියන්නේ තමන්ට දැන් ගියේ අර රාග සිතිවිලි නැතුව ජීවත් වෙන්න බෑ කියලා හිතමු. එහෙම හිතුණත් අනවශ්‍ය ඒවා තියෙනවා අනන්තවත්.
තමන්ට අවශ්‍ය නැති යෝග්‍ය නැති නිසදසු රාග සිතීලි අනන්තවත් ඔක්කොම කපා හරින්න. ද්වේෂ සිතීලි එකක්වත් රගීපයිදි කියලා ප්‍රශ්නයක් නැහැ. කෙනෙකුටවත් අවශ්‍ය දේවල් නෙවෙයි. ඒව හැම වෙලාවෙම කපා හරින්න බලන්න. මෙහෙම බලනකොට තමන්ටම පුළුවන්කම ලැබෙනවා සැනසීම ලබන්නට. සාන්තියක් ඒකෙන්ම තමන්ගේ සිතේ යම්කිසි ආධ්‍යාත්මික ගුණයක් දියුණු වෙච්ච ආකාරයේ ඒ අනුව පිළිපැද්දොත් අත් දකින්නට පුළුවන්. මාමේ ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නකොට කිව්වා මේ කණින් අහලා අනිත් කණින් පිට කරලා මේකෙන් ඇති වැඩක් නැහැ මේක හිතේ ධාරණය කරගන්න ඒ අනුව පිළිපදින්න ජීවිතේට ඒක එකතු කරගන්න tie කියලා. එකතු කරගත්තේ නැත්නම් මේ ධර්ම කොච්චර ඇහුවත් අපරාධ කාලයේ මිදඟු කිරීම කොයි සුළු කුසලයක් ඇති වෙයි ඒකෙන් ඇති වැඩක් නැහැ. කුසල් වලින් සංසාරේ දිග ගැසෙනවා. අපිට අවශ්‍ය වන්නේ සංසාරේ දිග ගැස ගන්නට නෙවෙයි නිවන් යන්නට. නිවන් යන්නට නම් මේ ආකාරයෙන් එදිනදා ජීවිතයේ ටිකක් දුරට හරි පිරිසිදුව සබා ගන්නට පුළුවන් විදිහට හසුරවන්න පුදුදවන්න පුරුණවන්න එහෙම කිරීම තුළින් පහසෙම පුළුවන්කම ලැබෙනවා මේ සංසාර දුක නිවාදාන. එතකොට මේ දක්වා කියපු කරුණු වල කෙටි සාරාංශය කියලා මේ කෙටි දේශනාව අපි නම් ඉදීම කිරීමට බලාපොරොත්තු වන්නේ. මොකද්ද අපි කියවේ නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගයේම ගමන් කළ යුතුයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේදී ජීවිතයට එකතු කර යුතු අංග ටිකක් කිව්වා. සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන් සම්මා ජීවාග්යව ඊට අමතර සතියෙන් සම්මා සතියත් විනාඩි 15ක්වත් දක්වා ටික ටික හරි කාලය වැඩි කරගනිමින් ජීවිතයට එකතු කරගන්න තියෙනවා. මෙහෙම කරාට නිවන් ලැබෙන්නේ නැහැ. නිවන් ලැබෙන්න නම් සමාධිමත් සිතක් තියෙන්න ඕනේ. ඒ සමාධිමත් සිතෙන් තමයි ඇත්ත ඇටි සිතෙන් දකින්නේ කියන එක කිව්වා. ඒතකොට සමාධියෙන් ඇත්ත ඇටිෙන් දකිනකොට අපි කිව්වේ ඒක බුදුහමඳු එක් අවස්ථාවකදී කියපු කාරණාවක් පංචස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය. මේදී අපි කිව්වේ පංචස්කන්ධයේ සමුදේවත් නෙවෙයි පංචස්කන්ධයන්ගේ නිරෝධේවත් නෙවෙයි. මහදී අපි ප්‍රකාශ කළේ දුක් සම්දේ සත්‍යය කොහොමද එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක වන්නේ කියන කාරණාව. මෙන්න මේක ප්‍රහැට රූප කනද සද්ද ආදී වශයෙන් හමු තරමු හමුනාට පස්සේ ඒක සිදුවන ආකාරය කියනවා. එතකොට මේක නවත්ත ගත්තා නම් එහෙම දුක්ඛ සමුදය සත්‍ය නැතුණා නම් ඒ දුක්ඛ සමුදය සත්‍ය තුනේ දිග්ගැස්සීමට තියෙන සංසාර ගමන නවත්තන්නට පුළුවන්. ඒක නිසා ඒක නවත්ත ගන්නට නම් සතිපේ සම්නිවරණ සතිය ඒක ආර සතියේ ගැරීම නිවාරණය කරන ආවරණය කරන නවත්තනවා. අංකයන් අඩු කරනවා. ඒ විදිහට කටයුතු කරන්න කියන එකයි කියන්නේ. ඉතින් අපි කියුවා අර සමාධිය නැත්නම් යථාභූත ඥානයක් ඇති වෙන්නේ නැහැ කියලා. සමාධියට ඉදින්දා ජීවිතයේදී මෙහෙම කටයුතු කිරීම නිසා සිතේ පිරිසිදු භාවයක් ඇති වෙනවා නම් සිතට රාග ద్వේෂ ආදී කෙලෙස් ධර්ම බොහෝ දුරට අඩු කරගෙන සිත පිරිසිදු සබා ගන්නට පුළුවන් ශක්තියක් තමයි තියෙනවා නම් සමාධිය දියුණු කර ගැනීම පහසු කාර්යයක්. ඒ සඳහා ආනාපාන සති භාවනාව හෝ කවර තමන්ට පුරුදු භාවනාවක් හෝ මේ ඉස්සෙල්ලා මෙහෙම නැති කිව්ව විදිහට භාවනා කරන්න කරන්න සිත සමාධිමත් වේවි. පහසෙන් සිත සමාධිමත් කරගන්නටත් හැකියාව ලැබේ. එසේ ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් මෙයාගේ සම්මා සමාධිය දියුණු වේවා. ඒ තුනේ සම්මා දිට්ඨියත් තව තවත් දියුණු කර ගැනීමට හැකියාව ලැබේවා. සම්මා දිට්ඨිය තුළින් දැකිය යුතු මේ පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය ආදී දර්ශනයන් අවබෝධ කරගෙන මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය සහ චතුරාර්ය ධර්මයන්ගේ අවබෝධය අධ්‍යක්ෂණය තුළින් මේ ඇයට නිවන සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරලා අපි මේ දේශනාව මෙතනින් නිම කරන්න. හොඳයි දෙවියන් පින්දිමු ආකාශත්හාදි ගැන පාට ගැන ආකාශත්හාදි බුම්මත්තා දේවානංගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්කන්තු සාතන ආකාශත්හාදි බුම්මත්තා දේවානංගා මහෙද්දිකා පුඤ්ඤන්තං චරණ රක්කන්තු දේශනන ආකාශත්හාදි බුම්මත්තා දේවානංගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්කන්තු වම් ප්‍රාන්තේ ප්‍රාර්ථනේ කණ මිනා පුඤ්ඤකම් මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ සෝ යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආශවක් යාවන් ఆరోగ్య సంపత్తి సర్గ సంపత్తి మేలు చేయో నిర్మాణ సంపత్తి.